සමාවෙන්න මන්ත්‍රීතුමා, ආංශික අධීක්ෂණ කාරක සභාවල නීතියක් තියෙන අපේ සමාජික මන්ත්‍රීවරුන්ට විතරයි සහභාගී වෙන්න පුළුවන්. ඔබතුමාට නිරීක්ෂකෙක් හැටියට ඉන්න පුළුවන්. ඒ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සමාජික මාත්‍රු 20 දෙනාට ආරණුව. මම සාමාන්‍යයෙන් නම් අපි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට ආරාධනයෙන් එකතු වෙන්න පුළුවන්. ඔබතුමා මගේ විරෝධතාවයත් ලියාගන්න. මම මහජන නියෝජිතෙක් හැටියට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට මේ ආංශික අධීක්ෂණ කමිටු බිහි කළා. අගමැතිතුමා බලාපොරොත්තු වෙන්නේ අපේ කට වහන්න නම් අපි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා වැඩක් නැහැ. ඔබතුමාගේ අදහස මෙන්න නම් ටික, මෙන්න මේ නම් ටික තියෙනවා. මෙතන ඉන්නවා මහාචාර්ය ආසුමාර සිංහ, ඒ සභාපති වඩිවෙල් සුරේස්, සිසිර ජයකොඩි මෙතුමා ඉන්නවා. එතකොට ලසන් තලගියවන්න මෙතුමාගේ පක්ෂේ. එතකොට ගාමිණී ලොකුගේ, නිහාල් ගලප්පත් ඔනරබල්, මේක ඔබතුමාගේ නම නෑ. ඔබතුමාගෙත් හොඳ අදහස් ඇති. ඔබතුමාගේ අදහස මේ සමාජික මෙතන ඉදිරිපත් කරමු. අපි මේ ආංශික අධීක්ෂණ කමිටුවල හැම පක්ෂයක්ම නියෝජනය වෙන විදිහට තමයි ඉන්නේ. එතකොට ඒ කියන්නේ හැමෝටම ඇවිල්ලා වාඩි වෙන්න නෙවෙයි. දන්නවනේ ඔබතුමා නියෝජ්‍ය කතානායකතුමා හැටියට ආංශික අධීක්ෂණ කමිටුවේ තියෙන වගකීම සහ නීති රීති මොනවාද කියන එක ඔබතුමා හොඳට දැනගන්න ඕනේ. දැන් මේ ඉතාමත් සභාපතිතුමා, මේ ඉතාමත් වැදගත් සාකච්ඡාවක් කියන්නේ. මේක මේකේ මොකුත් වෙන්නේ නැහැ. මේකේ සභාපතිතුමා, මේකේ වැදගත් සාකච්ඡාවක් කියන්නේ මේක අරන් යන්න ඉතිරේද? මෙච්චර දවසක් අපි කමිටු කරා, මාධ්‍ය නැති නිසා කවුරුත් ආවේ නැහැ. මේ විදියට වැඩ කරන්න හදන්නේ. මේකට අපි විරුද්ධයි. තමුන්නාංශයට සදාචාරාත්මක අවිතියක් නැහැ මෙතෙන්ට වාඩි වෙන්න. මොකද තියලා හිටියේ? මන්ත්‍රීවරුන්ට ඕන විදියට ඕන ඕන තැන් වල යන්න බෑනේ. කමිටුවට එන්න බෑ නෑ පාර්ලිමේන්තුවේ. ලැජ්ජ නැති වැඩ කරන්නේ. මෙයාලගේ මතේ විතරයි එතකොට යන්නේ. මේ අතර කලාකරුවන්ට කතෘභාග ගෙවීම සම්බන්ධයෙන් අද සාකච්ඡා කෙරුණු අතර සතියක් තුලදී ඒ පිළිබඳ නිගමනයකට පැමිණීමට කාරක සභාව එකඟ වුණා.